හිතවත් සෞර්දේනිය අද 2022 වසරේ නත්තල් දවස. ඉතින් උපතෙන් බෞද්ධයෙක් වුණ මටත් නත්තල් දවස හැබැයි බොහොම සුවිශේෂී සහ ඉතාම බලාපොරොත්තුෙන් ගත කරන දවසක්. ඒකට හේතුව මම හිතන්නේ සංස්කෘතිමය කාරණාවක්. මොකද දැන් ඔය අවුරුදු දවස් වලට සතුට අවුරුද්ද අරගෙන අපි අපේ නත්තල් මිතුරන්, ඒ කියන්නේ ක්‍රිස්තියානි සහ කතෝලික මිතුරන් බලන්න යනවා වාගේම නත්තල් දවසේ ඒගොල්ලෝ සතුට අවුරුද්ද සහ නත්තල අරගෙන අපි වෙතට එනවා. ඉතින් බොහොම විනෝදයෙන් කෙලිදෙලෙන් ගත කරපු දවසක් තමයි නත්තල කියලා කියන්නේ. ඉතින් මේ පුංචි කාලේ ලැබිච්ච ආභාෂය අදට මේ නත්තල් දවසේ එනකොට හිත උද්‍යෝගයෙන් පිරීලා යනවා මේ සීතල සුළඟ හමාගෙන යනකොට. ඉතින් සෞර්දේනි අද අපේ මාතෘකාව යොමු වෙන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ මම පෞද්ගලිකව ගත්ත පණිවිඩ තුනක් ගැන කතා කරමු. ඉතින් මම නිතරම හිතුවා මේ නත්තල් දවසේ වෙනුවෙන් සුවිශේෂ වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මීට කලිනුත් අපි එහෙම කරා. ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනවාදය සහ කඩුව සිපගත් ප්‍රපචුවා කියන නමින් අවුරුද්දකට කලින් හරියට. ඉතින් ඒ වගේම අද මාතෘකාව ගැන හිතනකොට මේ ජීවිතයේට ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ තුනක් ගැන කතා කරන්න ඕන කියලා හිතනවා. පළවෙනි කාරණාව අධ්‍යාත්මය ගැන. मनुष्य कोमद श्रेष्ठ वेन्नोनीकन कारण अंक एक अंक दिख अभी कथा करुद्गल जीवित भरमैन्यकोमदीन कारण इवगेम अवसाने क्रिस्तुस्वास नितर नितर कथा कर प्रेमे सह आदरे गण कथा करना पुंजी पणिवीडुना अदोलांट इकतुकोनी इतना नत्ता दवासे मगे नम रुचि विजयसेन मम ज्येष्ठ कथिकाचार्यवर मम नितरम हितन दयाकमा गणित विद्यावस दर्शनवादे मे संकल्पयांगे पतिरयाम अतिशय वेदगत रटक इसराटयान अद एक्वर गणित विद्या हो दर्शनवादे नून इतम वेदगत पणिवीडयाग्निस मम हित मेक वेदगत्वी किल इत मम आराधना करोलांट मे वीडियो समग रदल සෞර්දේනි ජීවිතයක ශ්‍රේෂ්ඨත්වය ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය තුලින් පළවෙනි කතාව. මේ වීඩියෝ එක අහන ඔබ බෞද්ධෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. නමුත් අපි හැමෝම එක දෙයක් අපි සියල්ලම දන්න දෙයක් තියෙනවා. ඒක මම පැහැදිලි කරලා ඉන්නම්. මේ ජීවිතේ අපිට එන අභියෝග කුමක්ද කියන එක, ඊළඟ දවසේ අපිට එන අභියෝගය මොකක්ද කියන එක අපිට තීරණය කරන්න බෑ. අපිට මහා භයානක ලෙඩක් හැදෙන්න පුළුවන්, අපිට ලොකු විපතක් වෙන්න පුළුවන්, අපි කවදාවත් නොකරපු දෙයකට අපිට මහා විශාල චෝදනා එන්න පුළුවන්, සතුරුකම අපි වෙත එන්න පුළුවන්, ඔය ආකාරයේ විවිධ දේවල් අපි වෙත එන්න පුළුවන්. මේ කිසිම දෙයක් තීරණය කරන්න පුද්ගලික වශයෙන් ජීවිතේ අපිට හැකියාවක් නැහැ. ඉතාලම එහෙම හැකියාවක් තියෙනවා, ඉතාලම සුළු ප්‍රමාණයක්. ජීවිතේ එන අභියෝග අපිට කවදාවත් තීරණය කරන්න බෑ. මොකක්ද අපේ ජීවිතේට එන්නේ කියලා. ඒක සාධාරණක් නෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට එන අභියෝග වෙනස්. සමහර පුද්ගලයන්ට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අභියෝග එනවා. ඉතින් මේක සාමාන්‍ය ක්‍රියාවක්. අපි කුමන ආගමකට අපි අයත් වුණත්, කුමන දර්ශනයක් අපි පිළිගත්තත් අපි එක හෙලා පිළිගන්න ඕනේ සත්‍යයක් තමයි ජීවිතය කියලා. කියන්නේ අපේ යටතේ තියෙන දෙයක් නෙමෙයි. අපි වෙත ජීවිතයේ විවිධ දේවල් එල්ල කරනවා. ඒවට මූණ දෙන්නේ කෙලෙසද කියන කරුණෙන් පුද්ගලයාගේ ජීවිතය හැඩගැහෙනවා කියන දේ. සෞර්දේනි මේ වගේ බාධා සාමාන්‍ය මිනිස්සුන්ට එනවා. කොහොමද සාමාන්‍ය මිනිස්සු ජීවිතයේ අභියෝග වලට උත්තර දෙන්නේ? පුද්ගලයාගේ ජීවිතයට සතුරුකම එනකොට බොහෝ විට ඒගොල්ලෝ සතුරු බවම ඒගොල්ලන්ගේ අවිය කරගන්නවා. ඒකට මූණ දෙනවා. සතුරු බවට සතුරු බවෙන් උත්තර දෙනවා. පුද්ගලයෙක් වෙතට තරහ ద్వේෂය එල්ල වෙනකොට ඒ පුද්ගලයා නැවත තරහ ద్వේෂය ගන්නවා. ඒ තරහ ద్వේෂයේ අවියක් කරගෙන ඒක එල්ල කරන අයට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම බාධා කම්කටොළු එල්ල වෙනකොට ඒ පුද්ගලයාත් උත්සාහ කරනවා අනිත් අයටත් බාධා කම්කටොළු එකතු කරන්න. ජීවිතේට අභියෝග, ලෙඩ රෝග, තිත්ත බව, කටුක බව එනකොට ඒගොල්ලෝ මුළු ගැන්වෙනවා තමුන්ගේ ජීවිතය තුළ. අර තමුන් ගාව තියෙන උද්‍යෝගය නැති කරගෙන ඒ කටුක බව තුළ ගුලි ගැහෙනවා. සෞර්දේනි සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතේට අභියෝගයක් එල්ල වෙනකොට ඒ අභියෝගයට ඒ මිනිස්සු යට වෙනවා. තමුන්ගේ ගුණධර්මයක් ඒ අභියෝගයේ බිඳගෙන නගා සිටවන්නේ නැහැ. නමුත් සෞර්දේනි ඒ සාමාන්‍ය මිනිස්සු මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු කියලා જાතියක්.
කොහොමද ශ්‍රේෂ්ඨ මිනිසු අභියෝග වලට මුහුණ දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ඇසුරෙන් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙච්ච ඉතාම කුඩා කාලය තුල එතුමාට ආපු අභියෝග එමටයි නමුත් ඒ කිසිම අභියෝගයකට ක්‍රිස්තුස් වහන්සේ යට වුණේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ ගාව තිබුණු සාර ධර්ම ගුණ ධර්ම ඒ අභියෝග හමුවේ යට වුණේ නැහැ කොච්චර අභියෝග ආවද කියලා කිව්වොත් එක්තරා අභියෝගයකින් උන්වහන්සේගේ ජීවිතය නැති වුණා මේ රෝම නිලධාරීන් එකතු වෙලා ක්‍රිස්තුස් වහන්සේව ඇන ගහලා මරලා දාන්න තීරණය කළා ලොකු අභියෝගයක් මේ ඇන ගහලා ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ මත නංවා ඉන්නකොට ක්‍රිස්තුස් වහන්සේ කිව්ව එක කාරණා පියාණන් වහන්සේ මේ මිනිස්සු කරන දේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට සමාව දිය මැන ඒ අභියෝගයේ තුල ක්‍රිස්තුස් වහන්සේ තමුන්ගේ ජීවිතයේ සාර ධර්ම යට කරගත්තේ නැහැ සෞර්ධින ශේෂ්ඨත්වය අභියෝග හමුවේ පුද්ගලයේ සාර ධර්ම නගා සිටවන්නේ කොහොමද කියන කාරණාව මත තීරණය වෙන දෙයක් එහෙනම් පළවෙනි කාරණාව පළවෙනි සංකල්පය ජීවිතයට එකතු කරගන්න අපේ ජීවිත තුල විවිධාකාර අභියෝග එනවා සතුරුකම් එනවා මේ සියලු අභියෝග හමුවේ පුද්ගලයේ තමුන්ගේ ගාව තියෙන සාර ධර්ම යට නොකරගෙන ජීවත් වුණා. ඒ ශ්‍රේෂ්ඨත්වයේ ලක්ෂණය. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතෙන් මේ මනාව දකින්න පුළුවන්. පළවෙනි කතන්දරේ. හිතවත් සෞර්ධේනි කොහොමද පුද්ගලයේ ජීවිතේ බරමයි? ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අස්පෙන් තීරු ගන්න උත්සාහ කරනවා. අපි ගොඩාක් දිනක් කල්පනා කරන දෙයක් තමයි හරවත් වැදගත් වටිනා ජීවිතයක් ගෙවන්න ඕන කියන දේ. ඒ සඳහා අපි විවිධ දේවල් කරන්න උත්සාහ කරනවා. පළවෙනි වශයෙන් අපි දිනන හරවත් ජීවිතයේ මේ පුද්ගලයේ ගොඩනගාගත් දේවල් මත තීරණේ වන්න. හොඳ වාහන, හොඳ ගෙවල් දොරවල්, හොඳ පවුලක්, ඉහළ සැප සම්පත් මේ මත පුද්ගලයන් ජීවිතයක හරය තීරණව වෙනවා, වැදගත්කම තීරණේ වෙනවා කියලා ගොඩක් වෙලාවට කල්පනා කරනවා. තව කෙනෙක් හිතන උගත්කම තමයි ජීවිතයක වටිනාකම තීරණය කරන කාරණා. තවගෙන කියන ඔය එක්ස් කියලා වැඩක් නැහැ. හොඳ පිරිස් බලයක් තියෙන්න ඕනේ. දේශපාලන හැකියාව ලොකු බලවත් ලොකු වටිනාකමක් පුද්ගලයෙක්ට දෙනවා කියලා ජීවිතේ කරනවා. විශ්වාස කරනවා. ඒ වගේම තව කෙනෙක් නිලතල නම්බුනාම තමුන්ගේ පවුලේ කුලය ඔය වගේ විවිධ දේවල් ගැන විවිධ ආකාරවලට කල්පනා කරලා විවිධ මිමි හොයාගෙන තියෙනවා ජීවිතේක බරමයි. සෞර්ධේනි ක්‍රිස්තුස් වහන්සේ දියා පොඩ්ඩක් හැරිලා බලන්න. ජේසුස් වහන්සේ කියපු ගමන් අපිට මතක් වෙන රූපයක් තියෙනවා. මේ සතෙක්ගේ පිටේ නැගලා ගමින් ගමට ඉතාම කුඩා විදියට, සරල විදියට, නිහතමානී විදියට තමුන්ගේ කණ්ඩායමත් එක්ක තැනින් තැනට ගිය රූපේ. උන්වහන්සේ ගාව මහා විශාල ධනයක් තිබුණෙත් නැහැ. ලොකු පිරිස් බලයක් තිබුණෙත් නැහැ. උන්වහන්සේ කැටුව ගියේ සාමාන්‍යයෙන් 12 දිනකගේ පිරිසක් කියලා කියන්නේ. ඒකිනුත් එක්කෙනෙක් උන්වහන්සේ පසුව පාවා දෙනවා. උන්වහන්සේ මහා ලොකු ධනයක් නිලතලයක් මහා විශාල ඩිග්‍රී ගහපු කන්දරාවක් ගහපු පුද්ගලයෙක් නෙමෙයි. උන්වහන්සේ ඉතා සරලව ගමින් ගමට තමුන්ගේ පණිවිඩය අරගෙන එහෙට මෙහෙට ගමන් කරා. ඒ පණිවිඩේ මේ සමාජයේ එකල සමාජය තුළ බෙදා හැරියා. අද අවුරුදු 2000කට විතර පස්සේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය දිහා නැවත හැරිලා බලමු. මහා හරවත් ජීවිතයක් ඉතාම වැදගත් ජීවිතයක් ගෙව්වා කියලා උන්වහන්සේ ගැන ප්‍රශංසා එනවා. උන්වහන්සේට වැඳුම් පිඳුම් කරනවා ඉතාම ආදරයෙන්. අපි බෞද්ධය වුණා සමහර කෙනෙක් ඉතාම ආදරයෙන් උන්වහන්සේගේ ජීවිතය පිළිගන්නවා. ඇයි? සෞර්ධේනි ජීවිතේක බර පුද්ගලිකව තමුන්ගාව තියෙන දේවල් වලින් තීරණය වෙන්නේ නැහැ. ජීවිතේක බර තීරණය වෙන්නේ පුද්ගලයෙක් විදියට තව කී දිනෙකගේ හදවත ස්පර්ශ කරාද කියන කාරණාවත්. නැවත කියන්න, පුද්ගලයෙක්ගේ ජීවිතයේ බර තීරණය වෙන්නේ ඒ පුද්ගලයා අනිත් තමුන්ගේ සමාජයේ ඉන්න මිනිසුන් කී දිනෙකගේ ජීවිතේ ස්පර්ශ කරාද. ඒ ජීවිත ඉහළ මට්ටමකට නගා සිටවීම සඳහා අන්න ජීවිතයක බරමයි නයි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ ඇසුරෙන් තීරුම් ගන්න උන්වහන්සේට පුද්ගලික වශයෙන් කිසිම දෙයක් තිබුණේ නැහැ. මහ ලොකු දෙයක් තිබුණේ නැහැ. නමුත් අදට මිලියන බිලියන ගණනක් මිනිස්සුන්ගේ හදවත් උන්වහන්සේ ස්පර්ශ කරනවා. ඒ පුද්ගලයන්ව ජීවිතයේ වැදගත් හරවත් දෙයක් වෙනුවෙන් යොමු කරනවා.
අන්න ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් හරවත් පුද්ගලෙක් විදියට අපි ගොඩාක් දෙනෙක් ගෞරව කරනවා. පුද්ගලයෙක්ගේ ජීවිතයක බර අපි කොච්චර අනිත් මිනිස්සුන්ගේ ජීවිත සුබදායක තත්ත්වයට ගෙනීම සඳහා උත්සාහ කරනවාද කියන දේ තීරණය කරන ලද්දා. ජීවිතයක් තුළ ප්‍රේමයම නැත්තම් ආදරේ හඳුනා ගැනීම ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළින් දකින්න තුන්වෙනි කතාව. සෞරදෙනි මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන ජේසුස් වහන්සේ ගැන අපි මතක් කරනකොටම අපිට මතක් වෙන හොඳ ලස්සන පින්තූරයක් තියෙනවා. ඉතාම හෘදයාංගම පින්තූරයක්. උන්වහන්සේගේ ස්වර්ණමය හදවත තුළින් ගලා එන මේ ප්‍රේමයේ කිරණවලින් සමාජය මේ ආලෝකමත් වෙන මේ පින්තූරය. හරි ආදරණීය හෘදයාංගම පින්තූරයක්. සෞර්දීනි ප්‍රේමය ආදරය කියන්නේ මොකක්ද? මේ ජීවිතේ ප්‍රේමය එහෙම නැත්නම් ආදරය කියලා කියන්නේ choice එකක්. අපි තමයි තීරණය කරන්නේ අපි කාටද ආදරය කරන්නේ කියන කාරණා. කෙනෙක්ට ආදරය කරනවා කියලා කියන තැන මේ ලෝකේ යමක් සිද්ධ වෙනවා. ඒක තමයි ඔබ පුද්ගලයෙක්ට ආදරය කරන මොහොතේම ඔබ පිළිගන්නවා එක දෙයක්. ඒ පුද්ගලයා මගේ ජීවිතයට වැදගත් කෙනෙක් කියන දේ. හැබැයි අපි එක දෙයක් ගන්න මේ ලෝකේ ඉන්න කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. එහෙම නැහැ. අපි හැමෝගෙම වැරදි අඩුපාඩු තියෙනවා. එහෙනම් ප්‍රේමය එහෙම නැත්නම් ආදරය කියලා කියන්නේ මොකක්ද? කෙනෙක් පුද්ගලයෙක් තුළ අඩුපාඩු වැරදි මේ සියල්ල තියෙනවා කියලා දැන අපි තීරණය කිරීම ඒ පුද්ගලයාගේ ජීවිතය අපිට වැදගත් කියලා. ඒක සෞර්ධිනී ඉතාම ඉහළ මානව භාවයක්. මේ ලෝකේ තමුන්ට ඇඟෑලුම් කම්පාන තමුන්ට බොහොම සමීප කෙනෙක්ට ආදරය කරන්න ප්‍රේම කරන්න හරි පහසුයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඊට වඩා ගැඹුරු දෙයක් කියනවා. මේ ලෝකයට තමුන්ගේ ප්‍රේමය පතුරවා හරින්න කියලා උන්වහන්සේගේ පණිවිඩයක් තියෙනවා. සෞර්ධීනි පුද්ගලයෙක්ට සතුරෙක්ට ප්‍රේම කරන්න හරි අමාරුයි. නමුත් උන්වහන්සේ කියනවා මුළු සමාජයටම ප්‍රේමය කරන්න පුද්ගලානුබද්ධව ප්‍රේම කරන්න එපා. පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩු තියෙන බව දැන පුද්ගලයෙක් ඒ පුද්ගලයාට අනිත් කෙනාට ප්‍රේම කරන්න තීරණය කරනවා නම් ඒ අදහස ඒ ප්‍රේම කරන්න පෙළඹෙන පුද්ගලයා මහා ශ්‍රේෂ්ඨයෙක් කියලා දෙනවා. ශ්‍රේෂ්ඨයෙක් නොවි අඩුපාඩු වැරදි සතුරුකම් තියෙන කෙනෙක්ට ආදරය කරන්න ප්‍රේම කරන්න කරුණාව කරන්න පෙළඹෙන්න බෑ. සෞර්ධීනි ප්‍රේමයේ සැබෑ අර්ථය පුද්ගලානුබද්ධතාවයකින් තොරව අඩුපාඩු දැක දැක තියෙනවා කියලා තීරුම් අරගෙන නමුත් ඒ පුද්ගලයාගේ සුබසිත ඒ පුද්ගලයාගේ ජීවිතයේ තමුන්ට වැදගත් බව තීරණය කිරීමයි ප්‍රේමයේ සැබෑ අර්ථය. දැන් මේ ප්‍රේමය සහ ආදරය කන්ටෙක්ස්ට් එක ඇතුලේ වපසරිය ඇසුරෙන් දකින්න ඕනේ. දැන් විවිධ වෙනත් දර්ශනවාදයේම නැත්තම් ආගම්වල මේක වෙනත් ආකාරයෙන් දකින්න පුළුවන්. නමුත් ඔය කතාවක් තියෙනවානේ මේ අපිට පොතක් කියවන්න බෑ රචකයා කියවන්න ඒ පොතක් කියවන්න බෑ කතෘ කියවන්න නැතුව කියලා කතාවක් තියෙනවා. එතන මෙහි අර්ථය ප්‍රේමයේ අර්ථය අපි කියන ඔය සාමාන්‍ය ආදරණීය ඒ ප්‍රේමයේ අර්ථයෙන් ගන්න එපා. ඊට වඩා ගැඹුරු දෙයක් මේ තුළ තියෙනවා. ඒ විදිහට තේරුම් ගන්න මේ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනවාදය තුළ අපි අඳුනා ගන්නා ප්‍රේමය සහ ආදරය කියන්නේ එය. සෞර්ධීනි පුද්ගලයෙක්ට පුළුවන් නම් මේ සියලු සමාජයේ ඉන්න පුද්ගලයන් විවිධ අඩුපාඩු දුර්වලතා තියෙන බව දැන ඒ පුද්ගලයන්ට ඒ පුද්ගලයන්ගේ ජීවිත වැදගත් බව හිතන්න ඒ පුද්ගලයන් හෘදයාගම තමුන්ට ලං කරගන්න එහෙම හැකියාවක් තියෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨ මානව භාවයක්. ඒක පහසු දෙයක් නෙවෙයි. ඒක ඉතාම අපහසු දෙයක්. ජීවිතයක ප්‍රේමය අන්න එහෙනම් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනවාදය තුළින් එලෙස අඳුනාගමු. අපි උත්සාහ කරන්න ඕනේ පුද්ගලයන්ට ප්‍රේම කරන්න. ඒ කරන සෑම මොහොතේම ශ්‍රේෂ්ඨත්වය අපි කරා එනවා. එහෙනම් තුන්වෙනි පණිවිඩය. සෞරදීනේ මේ සරල මේ පණිවිඩ තුන ඔබ වෙනුවෙන් ගෙන දෙන්න ඕනේ කියලා අද මේ නත්තල් දවසේ කල්පනා කරා. ඉතින් මේ ශ්‍රේෂ්ඨත්වය අපිට මේ විවිධ ආගම් වලින් තොරව අපිට දකින්න පුළුවන්. ඒවා මේ පරයා අපිට මිනිස්සුන්ගේ ජීවිත දකින්න පුළුවන්. අපි අපේ ආගම් වල ඉන්න ශ්‍රේෂ්ඨ චරිත අගය කරනවා වාගේම අපි උත්සාහ කරන්න ඕනේ මේ ලෝකයේ සමාජයේ අපි අඳුරා ගන්න අනිත් චරිත වලටත් ඒ විදිහටම ගෞරව කරන්න තීරුම් ගන්න.
අන්න ඒ වගේ සමාජයක් තුල අපිට බොහෝම හොඳ සංහිදියාවක් සහ අඳුනා ගැනීමක් පුද්ගලයන් අතර කරන්න පුළුවන්. ඉතාම පහසුවෙන් සහ ප්‍රගතිශීලී ඉදිරියට යන සමාජයක ලක්ෂණයක් එයයි. ඉතින් අද නත්තල් දවසේ මේ පණිවිඩ තුන ඔබට ලං කරන්න අවශ්‍යයි කියලා හිතුණා. ඔබේ අදහසත් කියන්න. සහ මේ අපේ බෞද්ධ සමාජය තුල ප්‍රධාන වශයෙන් බෞද්ධ සමාජය තුල ක්‍රිස්තියානි ධර්මයේ එම නැත්තම් ක්‍රිස්තියානි සංකල්ප අපිට කොහොමද බලපාලා තියෙන්නේ? ඔබගේ සංකල්ප කියන්නේ. ඒක අපි ගොඩාක් දිනෙට මේ ගැන හිතලා බලන අයට මේක මේ වීඩියෝ එක අපි වැදගත් තැනක් තෝතැන්නක් කරගමු ඒ සංකල්ප උරගා බලන්න. ඉතින් බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එකත් සමඟ සම්බන්ධ වුණාට ඔබ සැමට සුබ නත්තලක් වේවා.